විවිධාකාරයේ නව නිර්මාණ කරලා ලෝකෙටම නමරන් යන්න පුළුවන් මිනිස්සු අපේ රටේ ඉන්නවා. මේකෙන් ෆිල්ටර් වෙනවා මයික්‍රෝන 0.3 වෙනකම්. එතකොට අනිවාර්යයෙන්ම කොයික් වෛරස් එක මේකේ රඳවා ගැනීමක් කරනවා මේ හරහා යනකොට. එකම යන්ත්‍රයකින් මේ වගේ වැඩ 3-4ක් ආර්ද්‍රතාවයේ පාලනය, ඔක්සිජන් පාලනය, නැවුම් වාතය පාලනය කිරීම, විස බීජ විනාශ කිරීම, වායුව පෙරණය කිරීම, ඒ වගේ ගොඩක් වැඩ කරගත හැකි එක යන්ත්‍ර ඒකකයක් දැනට ඔයවත් නැහැ ලංකාවේ. මේක ලාභ ප්‍රීමම නෙවෙයි, තියෙන යුගයේ අවශ්‍යතාවයේ ලංකාව පත් වෙලා තියෙන තත්ත්වයේ. එතකොට ලංකාවේ වායු සමීකරණ පාවිච්චි කරන විදියක් නැතු තත්ත්වයක් තියෙන මේ විස බීජය හින්න මේ යන්ත්‍රයක් වගේ එකක් හයි කරලා ඒ වගේ තැන්වල කිසි බයක් නැතුව අන් අයට මේ රෝගය ලබා නොදී තන කටයුතු කරගෙන යන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් මේ මගීන් රැගෙන යන වාහන සඳහා ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ විස බීජ ආසාදිතේ ඉවෙන් බස් රථයකට ගොඩ වුවොත් අනිවාර්යයෙන්ම අනිත් අයට විස බීජ ආසාදනය වීමට ඇති ඉඩ වැඩි. ඉතින් මේ වගේ කාලෙක කොරෝනා වෛරස් එක වෙනුවෙන් සටන් කරන කාලෙක මේක තමයි ගෙදරක පාවිච්චි කරන්න පුළුවන්, තමගේ වාහනේ තමගේ බස් රථයේද ගන්න පුළුවන් හොඳම මැෂින් එක. අපි හිතමු තමන්ගේ ගෙදර කොරෝනා වෛරස් එක හැදිච්ච කෙනෙක් ඉන්නවා නම් එයා ඉන්නේ වෙනම කාමරයක වෙන්න පුළුවන්. ඉතින් එයාගේ කාමරේ මේ වගේ දෙයක් තියන්න පුළුවන් නම් එයාගෙන් ඒ ගෙදරය ආරක්ෂා කරගන්න හොඳ උපක්‍රමයක්. මොකද මේක වාතය පිරිසිදු කර දෙන හින්දා. කොරෝනා වලට බයෙන් අපි හුස්ම ගන්න මේ දවස්වල. හොඳට තිබුණු කාර්යාලවල AC දාලා තිබුණු කාර්යාල දැන් දොරවල් ඇරලා දාඩි දාගෙන කට්ටිය වැඩ කරන්නේ. එහෙම නේද ඔයගොල්ලෝ කාර්යාලේ? එහෙනම් මේක තමයි ඒකට තියෙන හොඳම විසඳුම. ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඇවිල්ලා ඉන්නේ බද්දගම ඩිස්ත්‍රික් රෝහලට. ආවේ ලොකු කාරණයකට. ඒ තමයි මේ කොරෝනා රෝගයත් එක්ක අපි දන්නවා විවිධාකාරයේ නිර්මාණ බිහි වෙනවා. ඒ තමයි මේ ජනතාවට සේවයක් කරන්න. ඉතින් ඒ වගේ බොහොම අපූරු නිර්මාණයක් කරපු කෙනෙක් හොයාගෙන තමයි අපි අද බද්දගම රෝහලට ආවේ. විවිධාකාරයේ නව නිර්මාණ කරලා ලෝකෙටම නම අරන් යන්න පුළුවන් මිනිස්සු අපේ රටේ ඉන්නවා. ඔබට මේ පෙනෙන මැෂින් එක දිහා බැලුවාම මේක ඔබට පෙනේවි නිකන් හතරස් පෙට්ටියක් කියලා. නමුත් බොහොම කල්පනා කරලා සමාජයට වැඩදායි විදිහට ලෝකෙට වටින නිර්මාණයක්. ඉතින් ඒ නිර්මාණය ගැන කතා කරන්න අපි අද ආවා තුෂාන් චන්ද්‍රනාත් කරුණාරත්න මහත්මයා හම්බෙන්න. අයිබෝන් තුෂාන් මහත්මයා. අයිබෝන්. ඉතින් ඔබතුමා තමයි මේ සාඩම්බර නිර්මාණයේ හිමිකරුවා. මේ වටින නිර්මාණය ගැන කතා කරන කලින් මට හිතෙනවා තුෂාන් මහත්මයාත් එක්ක පොඩ්ඩක් එතුමගේ පාසල් කාලයත් කතා කරලා ආව නම් හොඳයි කියලා. මම මුලින්ම පාසල් ගියේ ගාගින්නෙල්ල ගහ මහාවිද්‍යාලයේද. ඊළඟට දෙවනුව බද්දේගම ශ්‍රී රත්නසාර විද්‍යාලයට ගියා. දෙවනුව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ජීව විද්‍යාංශයෙන් උසස් පෙළ ඇදෑරුවා. ඉන් පස්සේ මගේ තාක්ෂණික ඇත්තට නැඹුරුවක් තිබුණා. ඉන්න මම ජර්මාන් කාර්මික අභ්‍යාස ආයතනයේ, ඒ වගේම වැඩමූලිකෙන් පුහුණු කිරීමේ ආයතනයේ විදුලි ඉංජිනේරු ඩිප්ලෝමාවත් හදාරලා ඊළඟට වෘත්තීය පුහුණු ආයතනයේ විදුලි හා වායු සමීකරණ උපදේශක කෙනෙක් වශයෙන් සේවය කරේ. ඉතින් ඒ ශක්තිමත් අත්තිවාරමකින් වැඩේ පටන් අරගෙන මේ ගමන එද්දී යම් මොහොතක තුෂාන්ට හිතෙනවා මේ නිර්මාණය කරන්න ඕන කියලා. මේ නිර්මාණය පිටිපස්සේ තියෙන කතාවත් හරි වෙනස් කතාවක්. මම කරාපිටිය මාරෝහලේ වායු සමීකරණ සවිකිරීම, ඒ වගේම සේවා කිරීම, ඒ තිබෙන ශල්‍යාගාරවල නඩත්තු කටයුතු සහ අලුත් වැඩියාවන් කරමින් සිටින කාලය තුළ විස බීජයක් ආසාදනය වීමෙන් කුඩා ළමුන් ප්‍රමාණයක් මිය ගියා 2018 වර්ෂයේ. එතකොට අපි මෙම වායු සමීකරණ කළා තියෙන තැන් ගොඩක් තියෙනවා රෝහල්වල. නමුත් විස බීජ හරණයක් සහ පෙරණයක් සිද්ධ වෙන තැනක් කොහෙවත් නැහැ හරියට. ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා එදා ඒ විස බීජ ආසාදනයක් ඇති වෙච්ච නිසා මට හිතුණා වායු සමීකරණයක් නිර්මාණය කරන්න ඕන මේ සියලුම විස බීජ විනාශ වෙන්න. ඉතින් මේ මම නිපදවපු ඒකකයම මෙම සුද්ධ ජීවි හරණය සහ පෙරණය සිද්ධ වෙන ඒකකය මගින් එවැනි ස්ථානයක මෙම ඒකකය තියලා එම වායු සමීකරණ ක්‍රියාත්මක කරාට පස්සේ ඒ තුළට ඇතුල් වෙනවා නම් යම් විස බීජ ආසාදිත පුජ්‍යලෙක් වායු සමීකරණය මගින් වායු චක්‍රාකාරව ක්‍රියා කිරීමක් සිද්ධ වෙනවා. ඉතින්
තුලේ තියෙන වායුව මේ මැෂින් එකේ නම් මෙන්න මේ ස්ථානයේ සම්පූර්ණම ඉදලා ගන්නවා වායුව. ඔව් අපි බලමු. දැන් මේ මැෂින් එක සවි කරලා තියෙන්නේ මේ වාට්ටු පරිශ්‍රයක රෝහලේ. දැන් අපි ගත්තොත් මේ වාට්ටුවේ විස බීජ තිබෙනවා නම් ඒ විස බීජ කොතනින්ද මේක මැෂින් එකට උරාගන්නේ? අපි ඒක බෙන්නමු ඉස්සෙල්ලා. මේක මේ මැෂින් එක අපිට පුළුවන් මේ විදියට ක්‍රියාත්මක කරන්න. ඒකට රිමෝට් එකකුත් හදලා තියෙන්නේ. ඔව් රිමෝට් එකක් තියෙනවා. මේ විදියට මැෂින් එක ක්‍රියාත්මක කරයින් පස්සේ මේකේ වායුව පල්ලෙහා මෙන්න මේ ස්ථාන දෙකෙන් වායුව ලබා ගන්නවා. ඊට පස්සේ මෙතන තියෙනවා පෙරණයන් හතරක්. පෙරණයන් හතරකින් ෆිල්ටර් වෙලා තමයි මේ හරි මෙතන ඇතුළට වායුව එන්නේ. ඊට මේ මැද තියෙනවා මෙතන ස්ථානයේ HEPA ෆිල්ටර් කියලා විශේෂිත වූ ෆිල්ටර් එකක්. ඒ ෆිල්ටර් එකෙන් පෙරිලා එන වාතය නැවතත් මේ මැද තියෙන නැනෝ කුටියේ කියලා නැනෝ තාක්ෂණය මගින් සුද්ධ ජීවීන් හරණය වෙන ස්ථානයක් නිර්මාණය කළා තියෙනවා. ඉතින් මේ වායුව පෙරිලා ඊට පස්සේ මෙන්න මෙම ස්ථානයෙන් තමයි මේක සවි කරපු තියෙන ස්ථානයට මුක්ත වෙන්නේ. ඉතින් මේක චක්‍රාකාරව මෙහෙම සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා මේකේ සාමාන්‍යයෙන් කාර්යක්ෂමතාවය අපි කාර්මික තාක්ෂණික ආයතනය මගින් අපි පරීක්ෂා කරලා බැලුවා. සාමාන්‍යයෙන් අඩි 25යි 25යි අඩි 12ක් උස කාමරේ ඉතින් මේ වගේ උපසරියක් තියෙන ඒරියා එක පැය 3කදී 187.5ක් ක්ලීන් වෙනවා එයා එක. 187ක ප්‍රමාණයක් මේකෙන් විසබීජ නාශන වෙනවා කියලා කොහොමද එහෙම කියන්නේ? කාර්මික තාක්ෂණික ආයතනය මගින් පරීක්ෂණයට යොමු කරා මේ මැෂින් එක. මේක එතකොට ඒගොල්ල ස්ථාපිත කරා අඩි 25යි 25ක් පළල අඩි 12ක් උස කාමරයක තියලා තමයි මේ යන්ත්‍රය ක්‍රියාත්මක කරේ. එතකොට ඒගොල්ල ක්‍රියාත්මක කරේ පැය 3ක කාලයකදී ඒගොල්ල පැයෙන් පැය මේකේ අඩුවෙන සාම්පල්ස් අරගත්ත වායුවේ තියෙන පාටිකල්ස්. ඒ වගේම තමයි බැක්ටීරියා ෆංගස් කියන දෙකත් ඒගොල්ල මිශ්‍ර කරා. ඉතින් මේකෙන් ෆිල්ටර් වෙනවා මයික්‍රෝන 0.3 වෙනකන්. එතකොට අනිවාර්යයෙන්ම පොයින්ට් වයිරස් එක මේකේ රඳවා ගැනීමක් කරනවා මේ හරහා යනකොට. දැන් මේ අභ්‍යන්තරයේ මේකේ මේ විසබීජ විනාශ වෙනවානේ. විනාශ වුණාට පස්සේ දැන් ඇතුලේ කියන්නේ මේකේ අංශු හෝ විසබීජ අංශු හෝ විසබීජ රැඳිලා තියෙනවා. කොහොමද ඒක නිවැරදි ආකාරයෙන් ඉවත් කරන්න සිස්ටම් එකක් හදලා තියෙන්නේ? මේකේ ඇත්තටම වායුව ලබා ගන්න පටන් ගත්ත වෙලේ ඉඳලා මේ නැනෝ තාක්ෂණ නැනෝ සිස්ටම් එක වැඩ කරනවා. මෙතන ෆිල්ටර්ස් හතරක් තියෙනවා. හතරෙන් පෙරලෙන වායුව ඒ කුටීරයේම ඉඳලා නැනෝ සිස්ටම් එකට විනාශ වෙනවා. ඊට පස්සේ මෙතනට ඇවිල්ලා මේ HEPA ෆිල්ටරින් ෆිල්ටර් වෙනවා. ඒ කරුණෙන් පස්සේ ෆිල්ටර් එක ඉවර වෙලා තාපහු නැනෝ සිස්ටම් එකට විනාශ වෙන විදියට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. මේකේ මේ පළවෙනි ප්‍රථමයෙන්ම තියෙන ෆිල්ටර්ස් දෙක සාමාන්‍ය අපිට සෝදලා අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ තව තියෙන මේකේ සක්‍රීය කාබන් ෆිල්ටර් එකක්, ඒ කියන්නේ ඇක්ටිව් කාබන් ෆිල්ටර් එකක්. ඒකෙන් කාමරේ සම්පිසි දුමදක් මොනවා හරි තියෙනවා නම් ඒකෙන් අවශෝෂණය කරගන්නවා. මේ ෆිල්ටර් දෙක හදිස්සියෙන් ඩ්‍රොප් වුණොත් අපිට මෙතනින් ඉන්ඩිකේට් කරනවා ෆිල්ටර් බ්ලොක් කියලා. එතෙන්දි අපි මේක ගලවලා වෙනම කෙමිකල් එකක දාලා වොෂ් කරලා නැවතත් මේක සවි කරයින් පස්සේ අතතත්ට එනවා. නැනෝ තාක්ෂණය මගින් විනාශ වෙන ඒවා සම්පූර්ණම වායුවේ ගෝලයේදීම අංශුමය වශයෙන් විනාශ වෙලා විනාශ වෙනවා තමයි හදලා තියෙන්නේ. ඔබේ වාහනය තුළ හොඳ වාතමේ පරිසරයක් තියාගන්නේ කොහොමද කියන එකත් අපි කියන්න ලෑස්ති වෙනවා. ඒකටත් වෙන මැෂින් එකක් මෙතුම ගාව තියෙනවා. අපි එකක් කතා කරමු අපිත් එක්ක කොහොමද ඉන්නේ. එතකොට දැන් අපි කතා කරා වාතය ඇතුළට ගැනීම, වාතය පිරිසිදු කිරීම, විෂ බීජ හරණය කිරීම, නැනෝ තාක්ෂණය පාවිච්චි කිරීම සහ දැන් අපිට තියෙන්නේ මේ වාතය පිටවීම සහ එතකොට ඔබතුමාට මේක තවත් වැඩි දියුණු කරන්න පුළුවන්ද කියන කාරණය ගැන. මෙම යන්ත්‍රය තමයි අපිට පුළුවන් මේකේ නැවුම් වාතය ලබා ගැනීමේ හැකියාව තියෙනවා පිටින්. ඒ වගේම මෙහි තියෙන වායු කොටස පිට කිරීමේ හැකියාවක් තියෙනවා. මොකද මේ බොහෝ වෙලාවට වායු මුද්‍රිත අවකාශවල මෙම යන්ත්‍රය ක්‍රියා කරනවා නම් වායු සමීකරණය කරපු ඒකේ ටික වෙලාවක් යනකොට ඔක්සිජන් ප්‍රතිශතය, කාබන් ඔක්සිජන් ප්‍රතිශතය අඩු වෙලා කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩි වෙනවා. ඉතින් අපි ඕක නියාමනය කිරීම සඳහා අපිට ගන්න ඕන පිටත තියෙන වායුව කොටසක් වෙලාවකදී ගන්න ඕනේ. ඒ වගේම ඇතුළත තියෙන වායු කොටසක් එළියට ගන්න.
කොටස් දෙකම මේකට සවි කරලා ඒ ඇඩ්වාන්ටේජ් එක يعني ඒ මේ එකත් අපිට මේකෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මම අහනවා දැන් මේ මැෂින් එකකට අමතරව දැනට මේ වගේ මැෂින් තියෙනවද ලංකාවේ හෝ ලෝකේ කොහේ හරි ඔබතුමා හොයලා බලන්න තියෙනවද මේ වගේ වාතය පිරිසිදු කරන මැෂින් තියෙනවද කියලා. එකම යන්ත්‍රයකින් මේ වගේ වැඩ තුන හතරක් ඒ කියන්නේ ආර්ද්‍රතාවයේ පාලනය, ඔක්සිජන් පාලනය, නැවුම් වාතය පාලනය කිරීම, ඒ වගේම විස බීජ විනාශ කිරීම, වායුව පෙරණය කිරීම, ඒ වගේ ගොඩක් වැඩ කරගත හැකි එක යන්ත්‍ර ඒකකයක් දැනට කොහෙවත් නැහැ ලංකාවේ. ඒ වගේම මේ ලෝකයේ දැනට බහු විද උපකරණයක් මෙවැනි නැහැ. ලක්ෂ 7කින් 8කින් වගේ මේ වගේ යන්ත්‍රයක් අපි මේ සියලුම රාජකාරී කරගන්න පුළුවන් මෙවැනි යන්ත්‍රයක් පාවිච්චි කරගත හැකි තාමත් අඩුම දේ. කෝටි ගාණක් වියදම් වෙන වැඩක් ලක්ෂ 7කින් හදන්න පුළුවන් අපේ රටේ තුෂාන් මහත්මයාට. ඉතින් ඔබතුමාගේ ඉදිරි බලාපොරොත්තු මොකක්ද? ඒ වගේම දැන්ට පේටන් බලපත්‍රය ඇප්ලයි කරලා තියෙනවා. ඉල්ලලා තියෙනවා ඔබතුමා. එහෙමයි. ඉතින් මේ මේක කොහොමද මේක දියුණු කරගෙන ඉස්සරහට යන්න? ඉදිරියටත් ඉතින් මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මේක ලාභ ඉපයීමම නෙවෙයි. දැනට මේ තියෙන යුගයේ අවශ්‍යතාවය ලංකාවපත් වෙලා තියෙන තත්ත්වය. එතකොට ලංකාවේ වායු සමීකරණ පාවිච්චි කරන්න ඕන අත්‍යවශ්‍ය තැන් තියෙනවා. ඒවා පාවිච්චි කරන්න විදියක් නැතු තත්ත්වයක් තියෙන මේ විස බීජය හින්දා. නමුත් මේ යන්ත්‍රයක් වගේ එක මේ එකකයක් අපිට හයි කරමු. ඒ වගේ තැන්වල කිසි බයක් නැතුව අපිට අන් අයට මේ රෝගය ලබා නොදී සුරක්ෂිතතාවයෙන් ඒ එතන කටයුතු කරගෙන යන්න පුළුවන්. මේක නිරවද්‍යතාවයෙන් ඉතාමත් වැඩි. ඒ වගේම තමයි මේක අවශ්‍ය වෙලාවට නවත්තලා ඔෆ් කරලා තියන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ පහසුකම් ගොඩක් තියෙනවා. එහෙනම් අපි දැන් බලන්න හදන්නේ මම කිව්වනේ ඔයාගේ වාහනයටත් හරියන විදිහට ආකෘතියක් හදලා දෙනවා කියලා. අපි ඒකයි ඒ වගේම සාමාන්‍යයෙන් කාර්යාලයකට නෙමෙයි ගෙදරක පාවිච්චි කරන පුළුවන් විදිහට තවත් ආකෘතියක් තියෙනවා. අපි ඒකද බලන්න තමයි දැන් හදන්නේ. මේ තියෙන්නේ සාමාන්‍යයෙන් ගෘහස්ත පාවිච්චියට ගෙදරක පාවිච්චියට හරියන දෙයක්. ඉතින් කොරෝනා වෛරස් එක තියෙන මේ වගේ කාලෙක අපි හිතමු තමන්ගේ ගෙදර කොරෝනා වෛරස් එක හැදිච්ච කෙනෙක් ඉන්නවා නම් එයා ඉන්නේ වෙනම කාමරයක වෙන්න පුළුවන්. ඉතින් එයාගේ කාමරේ මේ වගේ දෙයක් තියන්න පුළුවන් නම් එයාගෙන් ඒ ගෙදර අය ආරක්ෂා කරගන්න හොඳ උපක්‍රමයක්. මොකද මේක වාතය පිරිසිදු කර දෙන හින්දා. ඒ වගේ තමයි මේ තියෙන අනිත් මොඩල් එක vehicle model කියලා ගහලා තියෙනවා. මේක ටිකක් ලොකුයි. දැනට මේක හැදුවේ කොයි වගේ දෙයකටද කියලා අපි අහමු තුෂාන් මහත්මයාගෙන්. ප්‍රධාන වශයෙන් මේ මගින් රැගෙන යන වාහන සඳහා ලොකු ප්‍රශ්නයක් කියලා තියෙනවා. මේ විස බීජ ආසාදිතේ ඉවෙනි බස් රථයකට ගොඩ වුවොත් අනිවාර්යයෙන්ම අනිත් අයට විස බීජ ආසාදනය වීමට ඇති ඉඩ වැඩි. ඉතින් මෙම නිර්මාණය කරලා තියෙන්නේ බස් රථයක වෝල්ටේජ් එකක් තියෙනවා 12 හෝ 24. ඒ දෙකටම ගන්න පුළුවන් වෙන්න අපිට තමයි මෙම නිර්මාණය කරලා තියෙන්නේ. මෙම යන්ත්‍රයක් ආසන 26 බස් එකකට වගේ මෙමෙ යන්ත්‍රයකින් පැය එකහමාරකදී සම්පූර්ණම තියෙන එයා පාටිකල්ස් ඒ කියන්නේ වායුවේ තියෙන ශුද්ධ අංශු ඒ වගේම ශුද්ධ ජීවිනු විනාශ කරන්න පුළුවන් හැකියාව තියෙන මෙමෙ යන්ත්‍රය. එහෙනම් මේ තියෙන්නේ vehicle model එක. මේ තියෙන්නේ තමන්ගේ ගෙදරට පාවිච්චි කරන්න පුළුවන් ආකාරයේ නිෂ්පාදනය කරපු ආකෘතිය. ඉතින් මේ වගේ කාලෙක කොරෝනා වෛරස් එක වෙනුවෙන් සටන් කරන කාලෙක මේක තමයි ගෙදරක පාවිච්චි කරගන්න පුළුවන් තමගේ වාහනේ තමගේ බස් රථයේ කරගන්න පුළුවන් හොඳම මැෂින් එක. කොරෝනා වලට බයෙන් අපි හුස්ම ගන්න මේ දවස්වල. හොඳට තිබුණු කාර්යාලවල AC දාලා තිබුණු කාර්යාල දැන් දොරවල් ඇරලා දාඩි දාගෙන කට්ටිය වැඩ කරන්නේ. එහෙම නේද ඔයගොල්ලෝ කාර්යාලේ? එහෙනම් මේක තමයි ඒකට තියෙන හොඳම විසඳුම. ඉතින් ඔබතුමාගේ සමුගෙන යන්න කලින් මේ වගේ දැවැන්ත නිර්මාණයක් කරන්න මේ වගේ වටිනා නිර්මාණයක් කරන්න ඔබට සහයෝගය දෙන පිරිසක් ඇති. අපි එයාලව ආදරේ මතක් කරමු. මුලින්ම මතක් කරන්න ඕන මගේ පවුලේ සියලුම සමාජිකයන්. ඒ වගේම මගේ සේවා ස්ථානයේ වැඩ කරන ආර්ය මණ්ඩලය. එසේම මගේ පිටිපස්සෙන් හිටපු යෝධ සෙවණැල්ලාවක් වුණේ නවනිපෙම් කොමිෂන් ඒකේ කොමසාරිස්තුමාටත් සහකාර අධ්‍යක්ෂකතුමා ව්‍යාපෘති කල්මනාකාර මහත්තයා ඒ වගේ නමින් කියන්න බෑ සියලුම දෙනාම මට පුදු සහායක් වුණා. ඒ අයටත් ඒ වගේම සිරස YouTube නාලිකාවටත් මම
ඇත්තටම කෘතඥ වෙනවා මෙම කාරණා පිළිබඳව විස්තරයක් ලෝකයාට ඉදිරිපත් කිරීමට මට අවස්ථාව ලබා දීම. එහෙනම් තුෂාන් මහත්මගේ වටිනා නිර්මාණය ගැන කියන්න අපට සිරස FM YouTube නාලිකාවෙන් අද හැකියාව ලැබුණා. අපි ඉහළෙන්නම් හැමෝම පරිස්සමෙන් ඉන්න. බොහොම සුදු. ජය ජය වේවා.